ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් සකස් කළ පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අද බාර දෙනු ලැබුවා. ඒ ජනාධිපති කාර්යාලයේදී කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි විසින් පනත් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත බාර දුන් අතර කමිටුවේ සෙසු සාමාජිකයින්ද ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ විසින් 2023 නොවැම්බර් මස 6 වන දින විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රිගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, මනුෂ්‍ය නානායක්කාර ටිරාන් අලස් යන අයගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරනු ලැබුවා. එම අනුකමිටුව විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් පසු සිය නිර්දේශ ඇතුළත් වාර්තාව 2024 වසරේ ජනවාරි මස 8 වන දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එම නිර්දේශ මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය සහ ව්‍යුහය ප්‍රතිව්‍යෝගගත කිරීම පිළිබඳවත් ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම් 19-15 සහ 17-15 වයස් කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය පුහුණුව සහ සමස්ත යහපැවැත්ම පිළිබඳවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ විනිවිද භාවය, වෘත්තීය භාවය, වගවීම ආදී යහපාලනයන් සහ යහ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳවත් යෝජනා කර තිබෙනවා. කුසලතාව, සමානාත්මතාවය සහ සාධාරණත්වය වැළඳ ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි පෝෂණ ව්‍යුහය එනම් පාසල්, දිස්ත්‍රික් පළාත් සහ සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවත් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ සහිත වාර්තාව පදනම් කර ගනිමින් අමාත්‍ය මණ්ඩලයේ විසින් 2024 පෙබරවාරි 13 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුතුව ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර, නීතිඥ ආචාර්ය අරිත්ත වික්‍රමනායක, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව සහ අධිකරණ අමාත්‍යවරයා විසින් නාම යෝජිත පරිදි නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ, නීති කැටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර නීති කැටුම්පත් සම්පාදක ශමිලා ක්‍රිෂාන්ත යන අයගෙන් සමන්විතව විද්වත් කමිටුවක් පත් කරනු ලැබුවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.